හරි අපි අද මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PHP වලට අදාළව අපි කොහොමද දීලා තියෙන ප්‍රශ්නයකට උත්තර සපයන්නේ කියලා තමයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අන්තිම වීඩියෝස් දෙකේදී කතා කරා Python වලට අදාළව අපි කොහොමද දීලා තියෙන ප්‍රශ්නයකට Python වලින් ෆයිල් හෑන්ඩලිං කරන්නේ කොහොමද ඊට පස්සේ අපි දෙන ලූප්ස් භාවිත කරලා කොහොමද පිළිතුරු සපයන්නේ කියලා දීලා තියෙන ගැළලුවක් සඳහා. ඉතින් අපි මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන ෆයිල් වලට අදාළව කොහොමද අපි PHP වලදී අපි ෆයිල් එකක් රීඩ් කරන්නේ කොහොමද? එතකොට කොහොමද ෆයිල් එකක් හා සම්බන්ධව අපි කම්පියුටේෂන්ස් සිදු කරන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ගාව මෙන්න මේ වගේ text file එකක් තිබ්බොත් අපි හිතමු අපේ ගාව තියෙනවා file.txt file.txt කියලා ෆයිල් එකක් තියෙනවා. ඒ file.txt ෆයිල් එකේ තියෙනවා මේ වගේ අංක කීපයක් 1 2 3 4 5 6 මේ ආකාරයෙන් අපි හිතමු 10 වෙනකන් අංක ටිකක් තියෙන ෆයිල් එකක් තියෙනවා අපේ ගාව. ඉතින් මේ ෆයිල් එක අපි නම් කරලා තියෙනවා file.txt txt කියලා. දැන් අපිට කරන්න තියෙන්නේ php භාවිත කරලා මෙන්න මේ ෆයිල් එක රීඩ් කරලා මේ ෆයිල් එකේ සම්පූර්ණ total value එක number of items සහ average එක කියන values තුන compute කරගන්න. එතකොට අපි compute කරන්න ඕනේ පළවෙනියට total එක මේ ඉලක්කම් වල එකතුව. දෙවෙනුව අපි ගන්න ඕනේ number of items. එතකොට number of items අපි calculate කරනවා. ඊට පස්සේ තුන්වෙනියට අපි calculate කරනවා average කියන value එක. එතකොට මේ numbers වලට අදාළව average එක තමයි අපිට calculate කරන්න සිදු වෙන්නේ. එතකොට බලමු කොහොමද මේ පළවෙනි ප්‍රශ්නය සිදු කරන්නේ කියලා. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ අපිට අදාළව අපිට open කරගන්න අවශ්‍ය වෙනවා PHP block එක. එතකොට PHP block එක ඇතුලේ තමයි අපි මේ සියලුම දේවල් ලියන්න යන්නේ. මොකද අපි මෙතනදී PHP block එකක් ඇතුලේ තමයි සියලුම දේවල් initialize කරන්න ඕනේ. PHP වලට අදාළ variable එකක් අපි නිර්මාණය කරන්න කලින්. එතකොට අපි මුලින්ම කරන්න යන්නේ මේ ෆයිල් එක open කරගන්න. එතකොට ෆයිල් එක open කරන්න නම් අපි භාවිත කරන මෙන්න මේ වගේ identifier එකක් $file සමානයි if open කියන keyword එක. එතකොට if open කියන keyword එක අපි භාවිත කරනවා ෆයිල් එක open කරගන්න. එතකොට අපි මේක ලියනවා අපේ ෆයිල් එක file.txt. ඊට පස්සේ අපි ලියන්න ඕනේ අපේ privilege එක අපි කොයි ආකාරයටද මේක open කරගන්නේ කියලා. එතකොට අපි මෙතනදී අවශ්‍ය වෙන ප්‍රධාන වශයෙන් read කරගැනීමක් විතරයි. එතකොට අපි open කරගන්නවා මේක read කියන extension එක. එතකොට අපි දන්නවා මොනවද අපි ගාව තියෙන extension. R භාවිත කරනවා read සඳහා, W භාවිත කරනවා write සඳහා, එතකොට R plus W plus භාවිත කරනවා read සහ write කියන ඔපරේෂන් දෙකම සිදු කිරීම සඳහා. ඒ වගේම අපි භාවිත කරනවා A අකුර append කිරීමක් සඳහා. අපි append භාවිත කරන්නේ අපි යම් කිසි ෆයිල් එකක් තියෙනවා නම් ඒ ෆයිල් එකට තව දෙයක් add කර ගැනීමට, නැත්නම් available existing data වලට තව එකක් add කර ගැනීමට තමයි අපි append කියන keyword එක භාවිත කරන්නේ. එතකොට අපි මෙතනදී පාවිච්චි කරන්නේ read R භාවිත කරනවා read operation එක සඳහා. ඇතර අපි python කතා කරද්දී දැක්ක මේ වගේම කොටසක් අපි f open වෙනකොට python වලදී නම් භාවිත කරන්නේ open කියන keyword එක. ඒතර php වලදී නම් අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ f open කියන keyword එකත් එක්ක. ඒතර අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ total සහ number of items නිර්මාණය කරගන්න. ඒ කියන්නේ අපිට තව variables ටික maintain කරගන්න වෙනවා, එකතුව maintain කරගන්න සහ number of items maintain කරගන්න. ඒ කියන්නේ count එකක් maintain කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි මුලින්ම variables ටික initialize කරගමු. total කියන variable එක initialize කරගත්ත අපි අපේ calculation එක maintain කරගන්න. ඊට පස්සේ අපි count එක maintain කරගන්න. variable එක maintain කරගන්න අවශ්‍ය $count සමානයි බිඳුව. ඒක ඇතුළේ මේ variable දෙකේ ප්‍රධාන වශයෙන් අරමුණ වෙන්නේ total සහ count variable දෙක මගින් අපි variable එක initialize කරගත්ත අපි එකතුව සහ number of items calculate කර ගැනීම සඳහා. ඊට පස්සේ අපි කරන්න යන්නේ මෙන්න මේ ෆයිල් එක read කිරීමට අවශ්‍ය වෙනවා. ඒත් අපි දන්නවා මේ ෆයිල් එක line by line read කිරීමත් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට ෆයිල් එක එකපාරටම read කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි මේ අංක එකෙන් එක එකෙන් එක read කර ගැනීම සිදු කරන්න වෙනවා total එකක් ගැනීම සහ count එක ලබා ගන්න නම්. ඒතර අපි මේක line by line read කිරීමට අවශ්‍ය නම් අපි දන්නවා මෙතනදී අපිට යම් කිසි loop එකක් භාවිත කරන්න වෙනවා. ඒතකොට අපි භාවිත කරන loop එක තමයි while loop භාවිත කරනවා end of the file option එකත් එක්ක. ඒතර end of the file option එක අපි භාවිත කරන්නේ ෆයිල් එකේ end එකට අපි reach වෙලාද කියලා check කරගන්න. එතකොට end of file කියන key function එකත් එක්ක තමයි අපි මේ while loop එක through මේක traverse කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි භාවිත කරන while අපි while කියන keyword එක භාවිත කරන loop එක සඳහා. ඒතර අපි මේකේ condition එක check කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න වෙනවා. ඒතකොට අපි file එකේ end එකට reach වෙලා නැත්නම් අපි ඒක read කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි check කරලා බලනවා not FEOF keyword එකමයි භාවිත කරන්නේ file end of file කියන keyword එක. ඒතර අපි මෙතනදී භාවිත කරනවා මෙන්න මේ extension එක file එකේ. එතකොට අපි මෙන්න මේ ආකාරයෙන් මේක ලියා ගැනීම සිදු කරා. ඒ කියන්නේ while not file end of file of
फाइल की फंक्शन बात फाइल की आइडेंटिफायर फाइल ओपन करेरियबल बै लाइन रीड करेरियबल डॉलर वेरियबल समान अभी भावित कीवर्ड इफ गेट एस भावित लाइन बै लाइन रीड कर अभी रीड कर फाइल इनीशियल डॉलर फाइल की फंक्शन पॉइंट भावित डॉलर फाइल की आइडेंटिफाई डॉलर आइडेंटिफाई अभी दंडम फाइल की ऑप्शन ओपन कर फाइल अभी लाइन बै लाइन रीड कर सीधु करेंगे मेन रीड कर वेरियबल डॉलर ఐడెంటిఫై టోటల్ కీవర్డ్ డాలర్ టోటల్ సమాన డాలర్ టోటల్ ప్లస్ స్ట్రింగ్ మెదనది రీడ్ కలదేనేంగ टाइप स्ट्रिंग टाइप इंटीजर टाइप बेरे मुलिम कन्वर्ट कर इन कीवर्ड भावितीवर्ड भावे मिन्न वेरियबल डॉलर वाकिन वेरियबल इंटीजर बाबट कन्वर्ट कर इन कीवर्ड फॉलो बाय डॉलर वार दुर्नगमा मिन्न मेक संपूर्ण इंटीजर का इंटीजर का डॉलर टोटल की वेरियबल डॉलर टोटल समान डॉलर टोटल प्लस इंट ऑफ वार की निर्माण करवास अभी काउंट वेरियबल मेन्टेन करना अभी दाने डॉलर काउंट समान डॉलर काउंट प्लस वन अभी भावित करना मे आकारिता में अभी लूप रन कर लूपे अभी मुलिम इक रीड कर वारकिन वेरियबल वारकिन वेरियबल थ्रू अभी इंट भावित कन्वर्ट कर इंट चेयट पर टोटल समान टोटल दान वेरियबल बिंदु दान एक टोटल निर्माण पास कौंट समान कौंट अभी कौंट इंक्रीमेंट करते लूपे कार्य फाइल के एंड रन मार्क मैं फाइल ट्रवर्स के लाइन बै लाइन रीड कि अवश्य लूपे पास टोटल डॉलर टोटल वेरियबल निर्माण डॉलर काउंट की डॉलर काउंट की वेरियबल निर्माण काउंट नंबर फाइव टर्म्स डॉलर काउंट के अभी निर्माण करगन तीयनी प्रिंट करें भावित इको कीवर्ड अभी इको टोटल ऑफ फाइल अभी टोटल ऑफ फाइल अभी वेरियबल डॉलर टोटल अभी अलग लाइन करना बी आर टैग भावित आकार नंबर ऑफ आइटम्स नंबर ऑफ आइटम्स अभी डॉलर काउंट की वेरियबल बी आर टैग अभी अलग लाइन चेंज करोटल वेरियबल टोटल निर्माण टोटल प्रिंट कर थ्रू अभी न्यू लाइन सीधु कर कैलकुलेट कर एवरेज एवरेज कैलकुलेट कर टोटल डिवाइड बाय काउंट टोटल डिवाइड बाय काउंट कराना एवरेज निर्माण कर डॉलर एवरेज समान डॉलर टोटल डिवाइड बाय डॉलर काउंट की सूत्र डॉलर एवरेज निर्माण कर प्रिंट कर इको एवरेज एवरेज डॉट डॉलर एवरेज प्रिंट करोटल नंबर ऑफ आइटम्स कैलकुलेट कर एवरेज कंप्यूट करगा लाइन अभी ओपन कर फाइल क्लोज करोज क्लोज भावित अभी सेंड करना डॉलर फाइल की नेम अभी फाइल की वेरियबल ओपन करते अभी अवश्य फाइल अभी मुझे वेरियबल इनिशियलाइज कर फाइल ओपन कर पास मेन मे को भावित
PHP language के तीन syntax भावित कर लेते हैं। अभी मैं के print करता हूँ तभी देने वाला total number of file अतं total लेकर विधि अपने पढ़ा स्पाइन हुआ एक ऐसी ले पढ़ा स्पाइन दाखवा एक ऐसी ले दहाई दाखवा तो रहने आती तो number of items किए लेकिन items दहाई क्लब आ गए ना बोलूँगा इतने अपने average जगह ने वाला पहाई दशम है पहाई किया तो अभी मैं video के तरह करने बला करो तूने प्रधान वचन को हम उधर file reading का सिद्ध कराने PHP language के बावजूद कर ले तो बोलते अभी Python में दिखा रहे प्रश्न है कि ये वाला value होना है वाला ये सीरियम का प्रश्न है वाला ना बता PHP बावजूद कर ला उत्तर है सब याद ना पूर्वांग भी ना तो बोलते मैं वीडियो की प्रधान वचन अभी कहता करना बला पर तूने फाइल या रीड कराने फाइल या कॉपर करने कौन सा फाइल या क्लोज कर ला अभी धीरे धीरे प्रश्न का उत्तर एक सब याद ने कहो मदे किया ला